नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स जाति पच्चया जरा मरणं शोक परिदेव दुख दोमनस्सु पायासा संभवन्ति एवमेतस्स केवलस्स दुख खंदस्स समुदयो होति इति। गरुतर महासंगरत्ने अवसराय सदहवत पिंगत्ने बुद्धरजानन वहन्सेगे उत्तम श्री सद्धर्मे अवबोध करन्न बलापुरुत्वेन ओब सीलु दिनाम ए धर्मे इस्सेल्लाम देनगेनीमत ईट पस्से ए धर्मे देखगेनीमत मे निवन मग्गे आरंभक अवस्था एतकोट पिंगत्नि धर्मे देखगत्तु केना मे लोके गेन निब्बिदावट एनो अवबोधेम कलकिरेनो अवबोधेम कलकिरिच्च केना तमयि ලෝකෙන් නිදහස් වෙන්නේ. ඒතර නිදහස් වීම බලාපොරොත්තු වෙන අපි හැමදෙනාම ඉස්සෙල්ලම එහෙනම් කළ යුත්තේ දැක ගැනීම සඳහා දැන ගැනීමයි. ඔබට මාද ඒ දැක ගැනීමට අවශ්‍ය කරන ධර්මයක් දැනගන්නට කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට ඉපදීම නිසා උරුම වන අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් ගැන කියලා දුන්න මේ ඉපදීමත් එක්කම ජරාවටපත් වෙන මැරෙන ලෙඩ වෙන ශෝක කරන වැළපෙන සෝසුසුන් හෙලන කායික මානසික දුක් පීඩාදී විවිධාකාර වැළපීම් සහිත මේ දුක උරුම කරගත්තු අපිට බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ඔක්කොම දුක් ටික එකට හකුලලා ගත්තොත් ඒකට තනි නමක් කියත හැකි ඒ තමයි පංච උපාදාන ස්කන්ධේ. නිකන් ඔබ හිතන්න යම් කිසි පොතක පිටුවක් 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 ගානේ අපි වෙන වෙනම කතා කරු. වෙන වෙනම බැලුවොත් ඒ පොතේ එකින් එක පිටුව ගැන වෙන වෙනම කතා කරලා ඊට පස්සේ අපි පොත සම්පූර්ණයෙන් වහලා අරගත්තට පස්සේ තවදුරටත් ඒක පිටු ගොඩක් නෙමෙයි පොතක්. ආන් ඒ වගේ මේ පිටු ගොඩක් විදිහට අපි දකින දුක් ගොඩ හකුල ලගත්තට පස්සේ පිටුගඩ පොතක් කියනවා වගේ මේ දුක්ගොඩ පංච උපාදානස්කන්ධයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් එතකොට අපි පංච උපාදානස්කන්ධ ගැන කතා කරනවා නම් මේ සමස්ත ඉපදීම නිසා උරුම කරගන්න සියලුම දුක්ගොඩ ගැනයි අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. එතකොට ඔය එකින් එක දුක ගැන කතා කරනවාට වඩා මේ පංචපාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියලා निराවුල්ව දැනගත්තොත් පින්වත්නි අපි සියලුම දුක ගැන එදාට දැනගත්ත වෙනවා. දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කළා වෙනවා. පංචපාදානස්කන්ධයයි එහෙනම් අපි අවබෝධ කළ යුත්තේ. පංචපාදානස්කන්ධය අවබෝධ කරන්න ගොඩාක් වෙලාවට අපි කතා කරනවා, අපි සාකච්ඡා කරනවා. උපාදානස්කන්ධ කියන්නේ මොනවද කියලා අහපු ගමන් ඔබ කියයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඔබේ ධර්මයේ හොඳට දැන් බොහෝ කාලයක් තිස්සේ අහලා ඒකන දැනුමක් ඇති. හැබැයි පින්වත්නි අපි සමහර දන්න දේ ගැන අවබෝධයට එනතුරු අපි ඒක දකින්නේ අපිට හිතෙන කෝණයකින්. ඒ අපිට හිතෙන කෝණයෙන් බැලුවට පස්සේ එක එක විදිහට පංච උපාදානස්කන්ධ ගැන අදහස ඇති කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා සමහර දෙනෙක් පංච උපාදානස්කන්ධ කියන්නේ මේ කය කියලා හිතාගෙන ඉන්නවා. ඒක ඒකිනා දකින්න එක කෝණයක්. එතකොට මේ කය පෙන්වලා කියන මේ පංචස්කන්ධයක් හම්බෙලා අපි දැන් සෑහෙන දුක් විඳිනවා මෙහෙමයි කියලා. එතකොට එයා කියන වචනේ අර්ථය හරි වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි එයා ඒ වචනේ කිව්වට එයා දකින්න කෝණේ වෙනස්. ඒ කෝණේ තුලින් එයා හිතන්නේ මේ කය ගැන. එතකොට කයේ තියෙන දුක එයා කතා කරනවා පංචස්කන්ධී දුක හැටියට. නමුත් මේක ඊට වඩා පුළුල් ඉතාම සියුම්ව දැනගතියුතු කාරණයක් නිසා මට හිතුණා ඔබට මේ ගැන निराවුල්ව
බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් තේරුම් කරලා දෙන්න ඕනේ කියලා. මොකද පින්වත්නි දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒ කාලේ සමහර අන්‍යාගමික බමුණෝ වාද ભેද කරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ බමුණන් ලෝකයේ දිහා දකින විදිහ උපමාවකින් පෙන්වුවා. ඒ උපමාව අපි අද සාමාන්‍ය සමාජයට ගලපගෙන තියෙනවා. ඒ තමයි ඔය අන්ධයෝ ටික ඇටෙකුගේ හැඩේ කියනවා වගේ. දැන් බලන්න අන්ධයෝ ටික ඇටාගේ හැඩේ කියන කොච්චර උත්සාහයක් ගත්තාද? වල් ගතක ගා, කකුල් අතක ගා, හොඬ වැල් අතක ගා, බඩ අතක ගා, කන් අතක ගා කොච්චර මේ අන්ධයෝ ටික උත්සාහයක් ගත්තාද? අපිට පේනවා එක කෙනෙකුටවත් හරි හැඩේ කියාගන්න බෑ. ඒගොල්ලෝ ඒ අතගාන කොටසේ හැඩේ කියයි, කොටසට සමාන හැඩයක් කියයි, කකුල් අතක ගා වංගෙඩිය කියයි. නමුත් ඒගොල්ලන්ට ඇටාගේ හැඩේ තේරෙන්නේ නැහැ. හේතුව අන්ධින්ද. ඒ වගේ පින්වත්නි මෙතන පංච උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව අන්ධීක්ව ඉඳලා තේරුම් ගත්තොත් හරියට අර ඇටාගේ හැඩේ කිව්වා වගේ තමයි අන්ධයෝ ටික. ඇටාගේ හැඩේ හරි හැඩේ ඇත් හැඩේ. නේද? එතකොට ඇත් හැඩේ වංගෙඩිය තුලවත්, කොස්සක් තුලවත්, මෝල් ගහක් තුලවත්, කුල්ලක් තුලවත් මොකක් තුලවත් නැහැ. ඇත්තටේ ඇටෙක්ගේ හැඩේ හරියට දකින්න නම් එයා අනිවාර්යෙන්ම අන්ධෙක් නෙමෙයි ඇස් දෙක හොඳ වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. අන්ධෙක් වෙන්දල යාට කවදාකවත් ඇටාගේ හැඩේ හරියට කියන්න බෑ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ පංච උපාදානස්කන්ධය ඇතා නම් අපිට මේ පංච උපාදානස්කන්ධයේ හැඩේ හරියට තේරුම් ගන්න ලැබෙන්නේ මේ ඇස් දෙක අරගෙනීමෙන්මයි. නැත්නම් ඔය කොන් අල්ලගෙන අත ගෑමක් තමයි අපි කරන්නේ. ඒකට සමාන හැඩ හිතාගෙන ඉඳීමක් තමයි කරන්නේ. ඉතින් අද අපි ටිකක් උත්සාහ කරමු පින්වත්නි මේ පංච උපාදානස්කන්ධය සම්බන්ධව निराවුල් කරගන්න මා මේකට උපකාර කරගන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ අති ශ්‍රේෂ්ඨ දේශනයක් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා මහා හත්තිපදෝපම සූත්‍රය. මේ මහා හත්තිපදෝපම සූත්‍රයේ ඒ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අවසාන භාගයේ හරිම ශ්‍රේෂ්ඨ විදිහට විස්මිතයි පින්වත්නි පංචපාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියලා निराවුල්ව තේරුම් කරලා දීලා තියෙනවා. සියලු දෙනාගේ මති මතාන්තර බිඳලා දාගන්න ඒ සාරිපුත්ත සන්නහසගේ දේශනිය උපකාර වෙනවා. අපි මේ දේශනාව මෙන්න මේ විදිහට විමසලා බලමු. ඔබට මේ ලෝකයේ ඇස් දෙකින් රූප දකින්නකොට ඒ රූපය දැනගැනීමක් තේරෙනව නේද? ඇස් දෙකෙන් බලන රූපය දැනගන්න බව ඔබට තේරෙනවා. පින්වත්නි ඒ රූපේ දැනගන්නේ ඔබට ඇස් දෙක ඉස්සරහා තියෙන රූප කියලා හිතේ. සාමාන්‍යයෙන් අපි හිතනවා ඇස් දෙක රූපයක් ළඟට ගිනිච්චොත් ඒ රූපේ පේනවා. එහෙම නැත්නම් රූපයක් ඇස් දෙක ළඟට ආවොත් ඒ රූපේ පේනවා. නමුත් ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඇහත් රූපයක් පමණක් තිබ්බ පමණින් ඒ රූපේ දැනගන්න බැරි බව පෙන්වලා දීලා තියෙනවා. දැන් බලන්න සමහර වෙලාවට මේ ඇස් දෙක ඉස්සරහා තියෙන බොහෝ රූප. හැබැයි අපි ඒ රූපේ චුට්ටක්වත් දැනගන්න නැතුව ඉන්න අවස්ථාත් ඕන තරම් තියෙනව නේද? දැන් බලන්න ඇස් දෙක අරගෙන සමහර ලාවට. අපි හිතමු අපි ඇස් දෙක අරන් යමක් කල්පනා කර කර ඉන්නවා. එතන ඒක කල්පනා කර කර ඉද්දී ඇස් දෙක ඉස්සරහාට කවුරු හරි කෙනෙක් එනවා. එයා ඇවිල්ලා අපි දිහා බලාගෙන ඉන්නවා දැන් අපිට කතා කරයි කියලා. නමුත් එයාට කිසිම විදිහකින් අපි දිහා කොච්චර ලබලා හිටියත් අපිට එයා වඳුන ගන්න බැරි වෙනවා ගොඩාක් වෙලා යනකම්. ඊට පස්සේ අපි එකපාරට ගැස්සිලා ගිහිල්ලා ඔයා දැන් දාවි කියලා අහනවා. ඉතින් එයා අහනවා මොන කල්පනාවෙන්ද හිටියේ කියනවා මම මේ පොඩි වැඩක් කල්පනා කර කර හිටියා. දැන් බලන්න මේ වගේ අවස්ථා අපිට අපේ ජීවිතේ ඕන තරම් තියෙනවා. ඉගෙන අපි ඇස් දෙක අරගෙන හිටියත් අපේ ඇස් දෙක ඉස්සරහා තියෙන සියලු දේ අපි දැනගත්තේ නැහැ පින්වත්නි. දැන් මේක ඔබ තේරුම් ගන්න පුළුවන් විදිහේ උදාහරණයක් ගමු. අපි හිතමු ඔබ යම්කිසි පුවත්පතක් කියවන. ඉරිදා පළවන විශාල ප්‍රමාණයේ ඒ පුවත්පතක් සම්පූර්ණයෙන් දිග අරගෙන ඔබ කියවනකොට ඔබ ඒ පුවත්පතේ ප්‍රවෘත්ති ගොඩාක් පිරීලා තියෙන. දෙපැත්තේ පිටු දෙකේම ප්‍රවෘත්ති පිරීලා තියෙන. දැන් මේ ප්‍රවෘත්ති ටික ඔක්කොම ඔබ කියවන්නයි සූදානම. අපි හිතමු ඔබ වම් පැත්තේ පිටුවේ යම්කිසි තැනක තියෙන ප්‍රවෘත්තියක් කියවනවා.
ඒ ප්‍රවෘත්ති කියනකොට ඒ පිටුවේම තවත් බොහෝ ප්‍රවෘත්ති ඇතුළත් වෙලා තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ඔබ හාහාපුරා කියලා ගත්ත මේ පත්‍රේ අර එක ප්‍රවෘත්තියක් කියවගෙන යන අතරේ ඔබේ හිතට ඒ සිද්ධිය ගැන ගොඩාක් දේ හිතෙනවා. එක්කෝ ඒක අපරාධයක් නම් අයියෝ මේ වගේ අපරාධ වෙන්නේ ඇයි මෙහෙමයි ගොඩාක් දේ ඔබේ හිතට දැන් සිතුවිලි ගලාගෙන එන වර ප්‍රවෘත්තියත් එක්ක. ඔබ හිතන්න පින්වත්නි, ඒ ප්‍රවෘත්තිය කියවල ඉවර වෙලා ඊට යටින් තියෙන අනෙක් ප්‍රවෘත්තියත් ඔබ කියවන. ඒක කියවනකොට එතන අපි හිතමු කොහේ හරි දුප්පත් කෙනෙකුට කවුරු හරි කෙනෙක් ලොකු ආධාරයක් කරලා ඒ ගැන තියෙන ප්‍රවෘත්තිය. දැන් ඒක කියවනකොට ඔබට අර කලින් ප්‍රවෘත්තිය වගේ නැති වෙනත් සිතුවිලි ගොඩාක් ගලාගෙන මනසට එනවද නැද්ද? එනවා. බලන්න දැන් ඒ ප්‍රවෘත්තියත් කලින් ප්‍රවෘත්තිය දෙකම ඒ විතරක් නෙමේ තවත් බොහෝ ප්‍රවෘත්ති. ඔය ඔබේ ඇස් දෙක ඉස්සරහම තිබුණේ නැද්ද? දිගටම පළවෙනි ප්‍රවෘත්තිය කියවන වෙලාවේ දෙවෙනි ප්‍රවෘත්තියත් ඔබේ ඇස් දෙක ඉස්සරහ තිබුණා. හැබැයි දෙවෙනි ප්‍රවෘත්තිය අදහස් හිතට ගලාගෙන ආවේ නැහැ පළවෙනි ප්‍රවෘත්තිය කියවන වෙලාවේ. එතකොට තවත් බොහෝ ප්‍රවෘත්ති තියෙනවා, ඒව ගැන අදහස් ආවෙත් නැහැ පළවෙනි ප්‍රවෘත්තිය කියවන වෙලාවේ. දැන් මොකද මෙහෙම වුනේ? එතකොට එතන පින්වත්නි, බලන්න රූප බොහෝ තිබුණා පුවත්පතේ. ඒ රූප එක ප්‍රවෘත්තියක් එක රූපයක් හැටියට ගත්තොත් ඒ මොහොතේ දැනගත්තු රූපයේ ප්‍රවෘත්තිය, එතකොට ඒ රූපය හැර තවත් දැනගන්න රූප බොහෝ මේ ප්‍රවෘත්ති තුල තිබුණා, පත්තරේ තුල තිබුණා. නමුත් ඔබ ඒ සියල්ල එකවර දැනගත්තද? නැහැ. සියල්ලෙම යමක් තමයි ඔබ දැනගත්තේ. මේ පත්තරෙත් එක්ක ඔබට දැන් ඒක තේරෙන්න ඕනේ. ඒතර පින්වත්නි, ඇයි එහෙම වුනේ? එකවර සියල්ල දැනගන්න නැතුව යමක් දැනගැනීමෙන් අපිට එකක් තේරෙනවා. ඇස් දෙක අභියස රූප කොච්චර තිබ්බත් සියලුම රූප ගැන එකවර අපේ මනස වැඩ කරන්නේ නැහැ. මේ රූප අතරින් යම්කිසි රූපයක් ගැන තමයි මනස වැඩ කරන්නේ. අන්න ඒ මනසට කියනවා ලස්සන නම. ඒ තමයි විඥාණය. ඒ කියන්නේ පින්වත්නි, ඇහෙන් රූපයක් දැනගැනීමට කියනවා විඥාණය. ඒතර විඥාණයේ ස්වභාවය තමයි තියෙනවා බොහෝ රූප, ඒ රූප අතරින් යමක් තෝරගෙන දැනගන්න. අන්නේ යමක් තෝරගෙන දැනගන්න එකට විඥාණය කියලා මතක තියාගන්න. ඒතර ඔය දැනගැනීමට බුදුරජාණන් වහන්සේ වදාළේ විජානාතීතිකෝ විඥානಂತಿ විච්ඡති, විශේෂයෙන් දැනගන්න. ඒ විශේෂයෙන් දැනගන්නවා කියවයි යමක් තෝරන් දැනගන්න. ඒ තෝරගන්නේ මනස. දැන් මනස මුල් වෙලා තමයි තෝරගන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා කියව මනස පුබ්බංගම වෙනවා, මනස මුල් වෙනවා. දැන් ඔබට ඇහෙන් බලන හැම රූපයක්ම ඒ වගේ කියලා තේරෙන්න ඕනේ. කනට ඇහෙන ශබ්දත් ඒ වගේ. දැන් හිතන්න යම්කිසි මොහතක ඔබ ගීතයක් අහනවා කියලා. ඒ ගීතයේ පද ටික ගැන ඔබ හොඳට හිතාගෙන ඉන්නකොට පද ටිකට අවධානය යොමු කරලා පදවල අර්ථේ විමසනවා. දැන් මේ පදවල අර්ථේ විමසන මොහොතේ පසුබිමින් සංගීතය තුළ තවත් බොහෝ සංගීත භාණ්ඩ ඇහෙනවා. එතකොට ඔබ පද ටික ගැන හිත යොමු කරන මොහොතේ, පද ටික දැනගන්න මොහොතේ අර සංගීත භාණ්ඩ ගැන අදහසක් එන්නේ නැහැ. සංගීත භාණ්ඩ වලට හිත යොමු කරන මොහොතේ පද ටික ගැන අදහසක් එන්නේ නැහැ. ඒක හොඳට ඔබට මේක වෙන් වෙන හැටි තේරෙයි. එකවර සියල්ලක් දැනගන්නේ යමක් තමයි තෝරලා දැනගන්නේ. එතන පින්වත්නි, මේ විදිහට ඔබ සමහරට මේ ගීතය අහගෙන ඉන්න මොහොතේ අවට කුරුල්ලෝ කෑ ගහයි, තවත් නොඑක් නොඑක් ශබ්ද ඇහි. ඒවට හිත යන්නේ නැහැ. ඔබේ හිත සම්පූර්ණයෙන්ම දැන් මේ ගීතයට. එතකොට දැන් ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන මොහොතේ ධර්මයට හිත ගිහිල්ලා නම් විඥානේ හටගන්නේ මේ ඇහෙන ශබ්දයටයි, බාහිර ශබ්දෙට නෙමෙයි. බාහිර ශබ්දෙට හිත ගියොත් විඥානේ හටගන්නවා බාහිර ශබ්දෙට. එතකොට මේ කියාදෙන ධර්ම කරුණට හිත යන්නේ නැහැ. දැන් ඒකනේ ඉස්කෝලේක උදාහරණයකට අපි මෙතෙන්ට තේරුම් ගන්න ගත්තොත්, ටීචර් ළමයින්ට යමක් කියලා දෙද්දී ඒ ළමයා ටීචර් කියලා දෙන කාරණේටම අවධානය යොමු කරගෙන හිටියොත් ඒක එයා දැනගන්නවා, විඥානේ හටගන්නවා. තර විඥාන කිවි දැනගන්න එක. දැන් අපි හිතමු ඒ ළමයා බාහිර යම් කිසි දෙයකට සවන් දීගෙන ඉන්නවා, ටීචර් කියා දෙන දෙයට නැතුව. එතකොට ඒ වෙලාවෙම ඒ ළමයාගේ කනට ටීචර්ගේ ශබ්දෙත් ඇහෙනවා. හැබැයි
ඒ ටීචර්ගේ ශබ්දය ඇහුණාට ඒක දැනගන්න. එතකොට ටීචර් කතා කරලා අහනවා දැන් ඔයා මං කියපු දේ අහගෙනද හිටියේ කියන්න බලන්න කිව්වම කියාගන්න බෑ. ඒ කියන්නේ කන අවියසේ ශබ්දේ තිබුණට ශබ්ද දැනගත්තේ නෑ. එහෙනම් මේ දැනගැනීම කියලා කියන්නේ සියල්ලක් අතරින් යමක් දැනගන්නවා. ඒක විශේෂයි. ඒ විශේෂයෙන් දැනගන්න නිසයි විඥාන කියලා කියන්නේ. එතකොට දැන් ඔබට මේ විදිහට ආයතන හයෙම නාසය දිවත් කයත් මනසත් කියන හයෙම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ සියල්ලක් අතරින් යමක් දැනගන්න ඕක තමයි විඥාන කියන්නේ කියලා. දැන් ඔබ හිතන්න ටික ජීවත් වෙන මුළු මේ කාලයම ඔබ ජීවත් වෙනවා කී කී කරන මුළු කාලය පුරාම සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ හැම මොහොතකම ඒ විඥාන හටගන්න එක නෙමෙයිද කියලා ටිකක් හිතන්න. ඒ කියන්නේ ඇහින් බලන රූපවලට ඔබ යමක් තෝරගෙන විඥාණයෙන් දැනගන්නවා. ඊට පස්සේ බලන්න කනට ඇහෙන ශබ්ද අතරිනුත් යමක් තෝරගෙන විඥාණයෙන් දැනගන්නවා. ආන් මේ විදිහට පින්වත්නි හැම උදේ සිට රෑ නිදාගන්න තුරුත් හැමදාමත් අපි කරන්නේ හැම මොහොතකම ඇහින් යමක් දැනගන්න එක. අන්න ඇසේ විඥාන හටගන්නවා. හැම මොහොතකම කනින් යමක් දැනගන්න ඕන. අන්න කනේ විඥාන හටගන්න. සෑම මොහොතකම අපි මේ නාසයෙන් ගඳ සුවඳ දැනගනිමින්, දිවෙන් රස දැනගනිමින්, කයෙන් පහස දැනගනිමින්, මනසින් අරමුණු දැනගනිමින් ජීවත් වෙන එකනේ කරන්නේ. එහෙනම් ඒකේ තේරුම තමයි සියලුම අවස්ථාවල අපි විඥාන හටගනිමින් විඥාන ක්‍රියාත්මක වෙමින් යන ගමනකට තමයි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙනම් හැම මොහොතකම හටගන්නා මේ විඥානයක් සම්බන්ධව දැන් අපි ඒතන තියෙන රහස තේරුම් ගන්නයි උත්සාහ කරන්නේ. දැන් මොහොතක් පාසා හටගන්න විඥානයන්ගේ අභියස කුමක්ද සිද්ධ වෙන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මහා අතිපදෝපම සූත්‍රයේදී තේරුම් කරලා දීලා තියෙනවා. දැන් හිතන්න ඔබ පින්වත්නි මේ විඥානයක් හටගනිද්දී ඒ විඥානේ ඇසුරු කරන්නේ ගොදුරු කරගන්නේ හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ වදාලා නිවස හැටියට වාසය කරනවා එක්ක රූපයක් එක්ක එක්ක ශබ්දයක් එක්ක එක්ක ගඳ සුවඳක් එක්ක එක්ක රසයක් එක්ක එක්ක පහසක් එක්ක එක්ක අරමුණක් එක්ක. මොකද විඥාණයෙන් කියේ දැනගැනීමනේ. ඒක දැනගන්නේ රූපයක් නෙමෙයිද? රූපයක් දැනගන්නේ එක්ක ශබ්දයක්. එහෙම නැත්නම් දැනගන්නේ ගඳ සුවඳක්. එක්ක දැනගන්නේ රසයක්. එක්ක දැනගන්නේ පහසක්. එහෙම නැත්නම් දැනගන්නේ අරමුණක්. එතකොට බලන්න මේ විඥාණයෙන් හටගන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු එක්කනම් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කුමක් තුල තියෙන ගතිද කියලා විමසලා බලන්න. මෙහෙම හිතන්න අපි මේ කාරණා ටික මනාවට තේරුම් ගන්න අතේ ඇඟිලි පහ ටිකක් උපකාර කරගනිමු. ඔබ විඥාණය කියන්නේ කුමක්ද කියලා මෙතෙක් තේරුම් ගත්තා මේ කතා කරපු කරුණ වශයෙන්. අපි විඥාණය වෙනුවෙන් මහපට ඇඟිල්ල නවාගමු. වම් මතේ මහපට ඇඟිල්ල නවාගෙන ඔබ ඒ විඥාණය වෙනුවෙන් කියලා මතක තියාගන්න. දැන් බලන්න මේ විඥාණය හටගත්තේ රූපයකට, ශබ්දයකට, ගඳ සුවඳකට, රසකට, පහසකට, අරමුණකට කියලා. මේවා ඇවිල්ලා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ ලෝකය කියලා අපි කතා කරන නොයෙකුත් දේ තුල දෙයක් වෙලා තියෙන මේ එක එක ආකාරයේ අපි වටා තියෙන සහ තමායේ සලකන කය ඇතුළු කොට මේ සියලුම දේවල් තුල එහෙම නැත්නම් ඒවට අපි නමක් කියන රූප සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයකට කියන නමක් තමයි මොකක්ද? රූප. ඔබ දන්නවා ඒක. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප කියලා කියන දේවල් තුල ගති පහක් නෙමෙයි සාමාන්‍යයෙන් හයක් පවතිනවා. අන්නේ ගති ටික හරියට ඔබට තේරුම් ගත්තොත් ඔබට මේ කරුණ මනාවට වැටහෙයි. දැන් අපි මෙහෙම හිතමු. සතර මහා ධාතුන්ගේ තියෙන පින්වත්නි ඇහැට පේන ගති. හොඳට හිතලා බලන්න අපිට ඇහැට පේන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල්. අපි කියනවා මේස, පුටු, අල්මාරි, කබඩ්, ඇඳවල් නොයෙකුත් දේ කතා කරනවා.
එතරේ බාහිර ලෝකේ අපි කතා කරන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු සියලු දේ රූප. දේව තමයි ඇහැට පේන්නේ. තමායයි සලකන මේ කයත් ඇහැට පේනවා. ඒත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. එතන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ඇහැට පේන සියලු දේවල් දැන් ඇසේ විඥාණය හටගත්තොත් තමයි දැනගන්නේ රූපේ රූපයක් හැටියට. ඒක සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේක තියෙන ඇහැට පේන ගතිය. ඊළඟට බලන්න සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ තුළ තියෙන කනට ඇහෙන ගතිය. මේ සියල්ලම හරියට අපි තේරුම් ගන්න උපමාවකට ගත්තොත් ඔය පපඩම බලන්න ඇහැට පේනවද නැද්ද? පපඩම ඇහැට පේනවා. අන්න ඇහැට පේන ගතිය. පපඩමේ කනට ඇහෙන ගතියක් නැද්ද කරස් කියලා? ඇහෙනවා. ඒක තමයි කනට ඇහෙන ගතිය. ඒතර ඇසේ විඥාණයෙන් දැනගන්නවා පපඩමේ ඇහැට පේන ගතිය. කනේ විඥාණයෙන් දැනගන්නවා පපඩමේ අර ශබ්දය කනට ඇහෙන ගතිය. ඊළඟට බලන්න පපඩමේ සුවඳක් තියෙනවා. එතකොට ඒ තමයි නාසයේ විඥාණයෙන් දැනගන්න පපඩමේ ගතිය. ඊළඟට බලන්න පපඩමේ රසයක් තියෙන දිවට දැනෙන. ඒ තමයි දිවේ විඥාණයෙන් දැනගන්න පපඩමේ ගතිය. කයට දැනෙන පපඩම අල්ලනකොට ගොරෝසු සියුම් උණුසුම් මොකක් හරි පහසක්. ඒ තමයි කයේ විඥාණයෙන් දැනගන්න පපඩමේ ගතිය. ඊළඟට ඔබට දැන් පපඩම කිව ගම මනසට මතක් වෙනවා අරමුණක් හැටියට. ඒ තමයි මනසේ විඥාණයෙන් දැනගන්න පපඩමේ ගතිය. දැන් බලන්න පපඩමක් කියලා එක සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. ඉතින් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයට රූපේ කියනවා. එහෙනම් පපඩම රූපයක්ද නැද්ද? රූපයක්. එතකොට දැන් ඔබ බලන්න විඥාණයෙන් දැනගත්තේ එහෙනම් රූපයක්ද නැද්ද? රූපයක්. අන්නේ රූපය වෙනුවෙන් නවා ගන්න ඔබේ ඔය වම්මතේ සුලැඟිල්ල. දැන් මහපටැඟිල්ල නවාගත්ත විඥාන වෙනුවෙන් සුලැඟිල්ල නවාගත්ත රූපය වෙනුවෙන්. එතකොට විඥාණයෙන් හටගත්තේ යම්කිසි දෙයක්ද? ඒ හටගන්න දේ විඥාණය හටගන්න උපකාර වුණේ එහෙනම් රූපය. රූපේ තමයි ඇහෙන් දැකලා රූපයක් හැටියට දැනගත්තේ. රූපේ තමයි කනින් අහලා ශබ්දයක් හැටියට දැනගත්තේ. රූපේ තමයි නාසයට දැනිලා ගඳ සුවඳක් හැටියට දැනගත්තේ. රූපේ තමයි දිවට දැනිලා රසයක් හැටියට දැනගත්තේ. රූපේ තමයි කයට පහසක් හැටියට ලැබිලා ඒ පහස විදිහට දැනගත්තේ. රූපේ තමයි මනසට තරමුණු වෙලා අරමුණක් හැටියට දැනගන්නේ. එහෙනම් හැම විටම මේ දැනගන්නා විඥාණයට හේතු වෙලා තියෙන මොකද්ද? රූපය. එතකොට ওই රූපය විඥාණයෙන් දැනගත්තම පින්වත්නි විඥාණය හටගත්තු ගමන් එතන තියෙන කරුණු තුනක් හැමතිස්සෙම. මොකද මේ බාහිර ලෝකේ රූපයක් ඇහෙන් දැනගන්න නම් අපි බාහිර ලෝකේ රූපයකට උදාහරණයකට ගමු. කවුරු හරි කෙනෙකුට ආසාවෙන් ඉන්නවා චේන් එකක් හොය හොයා. එයා ආසම කරන චේන් එක දැන් හම්බුණා කියමු. එයා ජුවලරි කඩේකට ගිහිල්ලා ඒ චේන් එක හොය ඉන්නකොට ඔන්න දැන් එයාට ඒ චේන් එක දකින්න ලැබෙනවා. දැන් චේන් එක කියන්නේ සතර මහා ධාතුකෙන් හටගත්තු රූපයද නැද්ද? රූපයක්. එහෙනම් ඒ චේන් එකේ තිබුණා ඇසේ විඥානය හටගන්න ගතිය. ඒක තමයි දැන් මේ ඇහෙන් දැනගත්තේ. ඔන්න චේන් එක නම් වූ රූපය විඥාණයෙන් දැනගත්තා. දැනගන්නකොට එතන ඒ දැනගැනීමට උපකාර කරලා තියෙනවා කරුණු දෙකක්. මොනවද දෙක? චේන් එක නම් වූ රූපේ තියෙන්නත් ඕනි. ඒ රූපේ දකින්න ඇහක් තියෙන්නත් ඕනි. ඇහක් තිබීමත් ඒ වගේම චේන් එක නම් වූ රූපයක් තිබීමත් කියන දෙක නිසා තමයි ඒක දැනගත්තේ. ඒකට බුදුරජාණන් වහන්සේ අදාළ ද්වයම්පටිච්ච විඥාන දෙකක් නිසා තමයි දැනගන්නේ. දැන් බලන්න පින්වත්නි එහෙනම් ඇසත් චේන් එක නම් වූ රූපයත් කියන දෙක නිසා විඥානේ හටගත්ත ඒ රූපේ දැනගත්තා. දැන් එතකොට චේන් එක දැනගැනීමත් එක්කම මෙයාට කාරණා ඔක්කොම කීයක් තියෙනවද කියලා බලන්න. ද්වයම්පටිච්ච විඥානංක දෙකක් නිසා තමයි එතකොට මේ විඥානේ හටගත්තේ. දැන් විඥානේ හටගත්තම ඔක්කොම කරුණු කීයක්ද? අම්මෙක් තාත්තෙක් නිසා පුතෙක් උපන්නා නම් ඒ පුතා දැන් උපන්නට පස්සේ ගෙදර ඔක්කොම කී දෙනාද? තුන් දෙනයි. අම්මත් තාත්තත් පුතත්. ඒ වගේ ඇසක් රූපයක් නිසානම් ඒ විඥානේ හටගත්තේ. දැන් විඥානේ හටගත්තට පස්සේ ඔක්කොම කී දෙනෙක්ද? තුන් දෙනයි.
ඇහැයි රූපයයි විඥානය. එතකොට දැන් චේන් එක නම් වූ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපෙ මුල් කරගෙන විඥානේ හටගනිද්දී මෙතන තමා තුල කරුණු තුනක් එකට එකතු වෙලා ඉවරයි. මොනවද එකට එකතු වෙච්ච කරුණු තුන? ඇහැයි රූපයයි විඥානයයි. පින්වත්නි, කොතනක හරි එකට එකතුනා නම් කරුණු තුන, ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා තනි නමක්. ඒක තමයි තින්නම් සංගති පස්සෝ කියලා කිව්වේ. තුනක් එකට එකතුනා නම් ඒකට කියන තනි නම පස්ස මහප්‍රාණ පයන්න. ඒකට සිංහලෙන් අපි කියන්නේ ස්පර්ශය කියලා. එතකොට විඥානයක් හටගත්තා කියන්නේ දැන් අපි තේරුම් කරලා දුන්න කරුණත් එක්ක ඔබට වැටහෙන්න ඕනේ, ජීවත් වෙනවා කියලා කරන හැම මොහොතකම, ජීවන හැම තත්පරයකම හටගන්නේ ඇහින් හෝ කනින් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් හෝ සිතින් විඥාන. ඉතින් හැම මොහොතකම මේ විඥානය හටගනිද්දී ඒ විඥානය හටගත්තු තැන කරුණු තුනක් ඇත. කරුණු තුන එකට එකතු වුණා, ඒකට කිව්වා ස්පර්ශය කියලා. දැන් බලන්න, මේ ස්පර්ශය හටගත්තම බුදුරජාණන් වහන්සේ වදාළා කිසිම බේරිල්ලක් නැහැ. ඒ බේරිල්ලක් නැහැ කියන එක කියන්නේ, ඒක ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාළා, ගව දෙනක් හැම ගහලා අපෑරියොත් පණ ඇතුව මේ ගව දෙනට කිසිම බේරිල්ලක් නැහැ. යන තැන සත්තු එල්ලෙනවා වගේ, සත්තු වහනවා වගේ. අපි දන්නවා මුළු ඇඟක් හැම ගහන්න ඕනේ නැහැ පින්වත්නි. පුංචි තුවාලයක් ඇති මැස්සෝ නොයෙක් සත්තු ඇවිල්ලා මේ තුවාලෙ එල්ලෙනවා. තුවාලෙට කිසිම බේරිල්ලක් නැහැ, ආවරණයක් නැත්තම් තුවාලෙ විවෘතව තියෙන තාක්කල් යන යන තැන සත්තු එල්ලෙනවා. එතකොට දැන් අපි දන්නවා කකුලක හැම තුවාලයක් තියදී අපි වතුරකට බැස්සත් සමහරවිට මාළුව ඇවිල්ලා ඒ තුවාලෙ කනවා. එතන මේ පුංචි තුවාලයක් තිබිලත් එච්චර සත්තු එල්ලෙනවා නම් මුළු ඇඟම හැම ගහලා පණ ඇති කෙනෙක් ඇවිදිනකොට එයාට කිසිම බේරිල්ලක් නැහැ සත්තුන්ගේ. ඉතින් ගව දෙනක් හැම ගහලා එහෙම අපෑරියට පස්සේ මේ ගව දෙන යන යන තැන අපි හිතමු ගහක් යටට ගියත් ගහේ ඉන්න සත්තුයි තව නොඑක් සත්තු ඇවිල්ලා ඇඟේ වහනවා. ගොඩ කොහේ හරි ගල් තලාවකට, තැනි තලාවකට ඒ යන යන තැන සත්තු වහනවා. ගල් එනකට ගිහිල්ලා රිංගුවොත් ඒ අස්සෙත් සත්තු වහනවා. ඒ බේරිල්ලක් නැහැ කියලා මැස්සන්ගෙන් නොඑක් සත්තුන්ගෙන් බේරෙන්නේ කියලා වතුරට පැන්නට පස්සේ මේ ගව දෙන වතුරේ ඉන්න සත්තුත් ඇවිල්ලා මේ සතාට ඉන්න දෙන්නේ නැහැ, ඇඟේ එල්ලෙනවා. එතකොට බලන්න කිසිම බේරිල්ලක් තියනවද? නැහැ. බුදුරජාණන් වහන්සේ අදාලා මේ ස්පර්ශයත් ඒ ගව දෙනවා වගේ. ස්පර්ශයක් හටගත්තද මැස්සෝ තුන් දෙනෙක් ඉන්නවා එල්ලෙන්න බලාගෙන. මේ මැස්සෝ තුන් දෙනා ස්පර්ශයක් හටගත්තු ගමන් එල්ලෙනවා. කවුද මේ මැස්සෝ තුන් දෙනා ස්පර්ශය හට ගැනීමත් එක්ක මෙල්ලෙන? එකක් තමයි වේදනාව, අනිත් එක තමයි සංඥාව, අනිත් එකට කියව සංකාර. මැස්සෝ තුන් දෙනෙක් වගේ ස්පර්ශය හටගත්තේ කොතනද? එල්ලුණා. දැන් අපිට පැහැදිලි, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක පේන ගතිය දැකලා එහෙන් දැනගත්තොත් එතන ස්පර්ශයක් හටගන්නවා. හටගත්තු ගමන් මේ තුන් දෙනා ඇවිල්ලා එල්ලෙනවා. වේදනා කියලා කියද්දී ඔබ දන්නවා පින්වත්නි, ඒක සංඥාවට අනුව අපි කැමති දෙයක් නම්, අපිට ප්‍රිය දෙයක් නම්, අපි ආස කරන දෙයක් නම්, හොඳයි ලස්සනයි ප්‍රියමනාපයි කියන දෙයක් නම් එන්නේ කෙලින්ම සැප වේදනාව. එහෙම නැත්නම් අපි අකමැති අප්‍රිය අමනාප දෙයක් නම්, පිළිකුල් දෙයක් නම් එන්නේ කෙලින්ම දුක් වේදනාව. ඇතැම්දී අපිට සැපක් ඇති කරන්න හෝ දුකක් පිළිකුලක් කනගාටුවක් ඇති කරන්න තරම් ලොකුවට දැනෙන්නේ නැහැ. ඒක ගානක් නෑ වගේ. ඒ දෙයට අපි කියනවා උපේක්ෂා. එහෙම නැත්නම් අදුක්කම අසුඛ වේදනා කියනවා. බලන්න හොඳට හිතලා, ඇහෙන් දැනගත්තු හැම රූපයකටම ඔය වේදනා තුනෙන් යමක් තියෙනවාමයි. අර එල්ලෙනවටක් ගාලවිලා කණෙන් අහලා දැනගන්න හැම ශබ්දයකටම ඔය තුන් දෙනාගෙන් ඔය වේදනා තුනේ මොකක් හරි එකක් ඇවිල්ලා හටගන්නවමයි. එතකොට මේ නහයට දෙන්න ගඳ සුවඳට, දිවට දෙන්න රසවලට, කයට දෙන්න පහසට, හිතන හැම අරමුණකටම මේ වේදනාවලින් මොකක් හරි ඇවිල්ලා හටගන්නවා පින්වත්නි. එතකොට බලන්න දැන් ඔබ හිතලා, අපි දැන් කතා කරපු කරුණ ටික මුල සිට මනාකොට ඔබ නිරවුල් විමසමින් ශ්‍රවණය කළා නම් ඔබට තේරෙන්න ඕනේ විඥානයක් හටගන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් නිසා. එතකොට
ඒ රූපයක් ඇසුරු කරලමයි විඥානයක් හටගත්තේ. ඒ රූපයක් ඇසුරු කරලා විඥානය හටගත්තම ඒ විඥානේ හට ගැනීමත් එක්කම එතන ස්පර්ශයක් තියෙනවා කියලා. දැන් ස්පර්ශය නිසා එහෙනම් වේදනාවක් හටගන්නේ එහෙනම් වේදනාව කුමක් මුල් වෙලා එන එකද? රූපයක් මුල් වෙලා. රූපය තුලින් තමයි අපේ මනස තුළ මේ යම්කිසි වේදනාවක් වෙනස් වෙලා හටගත්තේ. ඒ වේදනාව වෙනස් වෙන්න බලපාන්නේ සංඥාව. ඊළඟ මැස. දැන් මේ සංඥාව කියලා කියන්නේ ඒකේ තියෙන ගති සබහා හඳුනා ගන්න පාටද එහෙම නැත්නම් හැඩයද හොඳද නරකද මොන වගේද මොනවටද පාවිච්චි කරන්නේ කොහිටද ගියේ මේ ඔක්කොම අපි හඳුනා ගන්නවා මේ ලෝකේ පේන දේවල්. එතකොට පින්වත්නි පුටුව දැක්කට පස්සේ අපි දන්නවා ඒක වාඩි වෙන එක. මේසෙ දැක්කට පස්සේ අපි දැනගන්නවා මේකේ යමක් තියන්න මේකේ යමක් ලියන්න ඒ වගේ දෙයකට පාවිච්චි කරන එක. එඳ දැක්කට පස්සේ අපි අඳුන ගන්නවා මේක නිදා ගන්න එක. එතකොට මේ වගේ මේ හඳුනා ගැනීම විවිධ විදිහට මෙයා හොඳයි මෙයා නරකයි මේ අසවල මේ සයිමන් අයියා මේ ඇසලින් අක්කා මේ වගේ අපි විවිධ විදිහට මේ නම් වශයෙන් ගෝත්‍ර වශයෙන් හඳුනා ගන්න පින්වත්නි සංඥාව නිසා. දර බලන්න විඥාණයෙන් දැනගත්තු දේ රූපයක් වේවා ශබ්දයක් වේවා මොකක් හෝ වේවා හඳුනා ගන්න නැද්ද? හඳුනා ගන්නවා. එහෙනම් ඒ හඳුනාගත්තේ තර ස්පර්ශ නිසා කරුණ තුන එකතු වෙච්ච නිසා. දැන් ඔය හඳුනා ගැනීමට අනුයි පින්වත්නි වේදනාව වෙනස් වෙන්නේ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් උපමාවක් කියමු මෙහෙම. දැන් අපි හිතමු දහම් පොතක් තියෙනවා. මේක ත්‍රිපිටක පොතක් කියලා කියමු. එතකොට පින්වත්නි මේ ත්‍රිපිටක පොත මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන දන්න ශ්‍රද්ධාවන්ත කෙනෙක් දකිනවා. එතකොට මේ ශ්‍රද්ධාවන්ත කෙනාට මේ ත්‍රිපිටක පොත දැකීමත් එක්කම හිතේ ඉන්න මොන වගේ සංඥාවක්ද? මේ ධර්ම රත්නය එයාගේ හිතට මහා ගෞරවණීය සංඥාවක් වෙනවා ත්‍රිපිටක පොත් වහන්සේ දැකීමත් එක්කම. අපි හිතමු ත්‍රිපිටක පොතක් බව දන්න අන්‍යාගමික කෙනෙකුට මේක දකින්න ලැබෙන. එයාගේ හිතට සමහර විට බුදුදහම කෙරෙහි යම්කිසි ගැටිච්ච හිතක් තියෙනවා නම් එයාගෙන සංඥාව මොකද්ද? හා මේ යක්ෂයාගේ ප්‍රකාශ. එහෙම දැනෙන්න පුළුවන්. එතකොට එයාගේ සංඥාව අපි හිතමු ත්‍රිපිටක පොතක්ද මොකද්ද කියලා දන්නේ නැති කෙනෙක් දැන් විදේශික කෙනෙක්ගේ පොත දකිනවා. එතකොට එයා දැක්කට පස්සේ එයාට සාමාන්‍ය පොතක් විදිහට පේන සංඥාවක්. අපි හිතමු එයා ගොඩාක් පොත්වලට කැමති කෙනෙක්. ඒ නිසා එයාට එනවා හරි ප්‍රියමනාප සංඥාවක් පොත දකිනකොට. හැබැයි අර සැදැහැවත් කෙනෙකුට එන ගෞරවාන්විත සංඥාවක් නැහැ. ඒ වගේම ධර්මයට විරුද්ධ කෙනෙකුට ආපු අර අප්‍රසන්න සංඥාවක් නැහැ. එයාට ආවි සාමාන්‍ය සතුටු සංඥාවක් එයා පොත්වලට අසහින්ද. ඊළඟට අපි හිතමු පින්වත්නි කාවෙක් ඔය පොත දකිනවා. කාවටින සංඥාව මොකද්ද? හා කෑමක්. දැන් බලන්න එකම පොත එකයි තොර සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපේ එකයි. හැබැයි මේ රූපේ දකිනකොට එක එක්කෙනා තුල හටගත්තු සංඥාව විවිධ වුණා. දැන් බලන්න ඒ සංඥාවට අනුව නෙමේද වේදනාව වෙනස් වුනේ? එතකොට මේ සැදැහැවත් කෙනාට සැප වේදනාවක් ඇති වුණා. සැදැහැ නැති අර අප්‍රසන්න හැඟීමෙන් බලපු අනයගමික කෙනාට එතනදී ඇති වුණා යම්කිසි දුක් වේදනාවක්. ඒ වගේම සාමාන්‍ය පොතක් කියලා නිකන් දැකලා අහක දාපු කෙනාට උපේක්ෂාවක් ඇති වුණා. පොත්වලට ආස නමුත් දහම් පොතක් කියලා නොදන්න ප්‍රසන්න හිතක් ආපු කෙනාට සැප වේදනාවක් ඇති වුණා. කෑමක් කියලා දැකපු කාවට සැප වේදනාවක් ඇති වුණා. බලන්න එක එක්කෙනාට සැප වේදනාව වේවා දුක් වේදනාව වේවා උපේක්ෂා වේදනාව වේවා මේ එක එක දේ වෙනස් වෙනස් විදියට හටගත්තේ ඒ ඒ කෙනාගේ මනසේ. හැබැයි බාහිරින් ඒකට ප්‍රයෝගී වෙච්ච රූපේ එකයි පොත එකයි ඒ පොතේ ධාතු එකයි. නමුත් එක එක්කෙනාගේ මනසේ සංඥාව වෙනස් වුණා. සංඥාවට අනුව වේදනාවක් වෙනස් වුණා. ඒ වගේමයි පින්වත්නි ඒ වේදනාවලට අනු වෙන සංකාරත් වෙනස්. සංකාර කියලා කියන්නේ චේතන. චේතනාවලින් මොකද්ද කරන්නේ? එක්ක හිත මෙහෙවන. හිත හිතා ඉන්න. එක්ක කය මෙහෙවන. කයින් මොන හරි කරන්න. එක්ක වචන මෙහෙවනවා. වචන කතා කරන්න, ප්‍රකාශ කරන්න. ඔන්න ඔය වචන ප්‍රකාශ කරන්නේ චේතනා නිසා සංකාර. කයින් ක්‍රියා කරන්නේ චේතනා නිසා සංකාර. සිතින් හිත හිතා ඉන්න චේතනා නිසා සංකාර. ඒතර මේ සංකාරවල ස්වභාවය අර සිතයි කයයි වචනේ මෙහෙවන එක.
දැන් බලන්න මේගොල්ලන්ට ආපු සංඥාවලට අනුව කොහොමද මේව මෙහෙ වෙන්නේ කියලා සැදහැවත් කෙනාට අර ත්‍රිපිටක පොත් වහන්සේ කියන සංඥාවත් එක්ක සැප වේදනාවක් ඇවිල්ලා චේතනාවක් පහළ වෙනවා වඳින්න ගරු කරන්න පිරිසිදු තැනකින් අරන් තියන්න එහෙම නැත්නම් අරගෙන කියවන්න ඒ වගේ අර චේතනාව පහළ වෙනවා ඒක පුණ්‍ය චේතනාව විදිහට අන සංඛාර පුඤ්ඤාවි සංඛාරුණ ඊළඟට බලන්න පින්වත්නි මෙයාට වගේ ඒ සැදහැවත් සිතුවිලි ආවට අර අප්‍රසන්න හිතින් බලපු අන්‍යාගමික කෙනාට ආව සංඥාව මොකද්ද යක්ෂයාගේ දරුණු ප්‍රකාශ මේකේ තියෙන්නේ දැන් ඒ සංඥාවත් එක්ක යාට එන චේතනාව මොනවද මේක පුච්චල දාන්න ඕනේ මේක විසි කරලා දාන්න ඕනේ මේක කුණුකොඩට දාන්න ඕනේ මේක තියන්න හොඳ නැහැ එයාගේ චේතනාව ඒවා එයා ඊටනුව වචන ප්‍රකාශ කරයි ඊටනුව එයා හිත හිතයිදී ඒ අදාළ විදිහට එයා කයින් ක්‍රියා කරයි අන්න සංකාර වෙනස් වුණා සංඥාවට අනුව වේදනාවක් වෙනස් වුණා සංඥාවට අනුව එතකොට ඒ අන්‍යයගේ මේක කෙනා ඊළඟට අපි හිතමු තින්වත්නි සාමාන්‍ය පොතක් විදිහට දැක්ක කෙනා ඕක නිකන් බලලා යයි ඊළඟට අර පොත්වලට ආස කෙනා මේක ත්‍රිපිටක පොත හොඳට මේ බැඳලා අර හරි ලස්සනට පෙනුමට තියනවා කියලා එයාට නිකන් හිතේ මේක මිලදීගෙන ගෙනහිලා ලස්සනට තියලා තියන්නේ. එයාට හිතෙච්ච සංකාර, එයාගේ චේතන, එයාගේ සංඥාවලට අනුව. ඊට පස්සේ කාව සංඥාව ගත්තේ කොහොමද කෑම. ඒ සංඥාවට අනුව දැන් කාවට එන්නේ මොන සංකාරද? කුමන චේතනාවද? කන්න ඕනේ. මුල ඉඳලා මේක කන්න පටන් ගන්නවා. ඒ කාවට ආපු චේතන. එතකොට බලන්න එක එක්කෙනා තුල එකම රූපයක් මුල් කරගෙන වේදනා සංඥා සංකාර තුනම වෙනස් විදිහට තමයි හටගත්තේ. හැබැයි ওই තුනම අනිවාර්යම පින්වත්නි ඕනම විඥානයක් හටගන්න රූපයකට හටගන්නවමයි. විඥානයක් හටගත්තද යම් ශබ්දයකට ඒ ශබ්දයටත් වේදනා සංඥා සංකාර හටගන්නවමයි. ඇයි එතන කරුණ තුනක් එකට එකතු වෙලානේ? ස්පර්ශය හටාරන්න නිසා ඔය තුන එනවමයි. නැහැ එතකොට ඔබ මහපට ඇඟිල්ල නවාගත්ත විඥාන වෙනුවේ. ඊළඟට සුලැඟිල්ල නවාගත්ත රූපය වෙනුවේ. දැන් ඔබ වෙදඟිල්ල නවාගන්න වේදනාව වෙනුවේ. අපි දැන් කතා කරා වේදනාව කුමක්ද කියලා. ඊළඟට ඔබ මැදගිල්ල නවාගන්න සංඥාව වෙනුවේ. දබරගිල්ල නවාගන්න සංකාර වෙනුවේ. වේදනා සංඥා සංකාර වෙනුවෙන් මැද ඇඟිලි තුන ඔය විදිහට නවාගෙන විමසලා බලන්න දැන් හොඳට හිතලා මහපට ඇඟිල්ලෙන් අල්ලත හැකිද සුලැඟිල්ල පුළුවනි මහපට ඇඟිල්ලෙන් අල්ලත හැකිද වෙදඟිල්ල පුළුවනි මහපට ඇඟිල්ලෙන් අල්ලත හැකිද මැදගිල්ල පුළුවනි මහපට ඇඟිල්ලෙන් අල්ලත හැකිද දබරගිල්ල පුළුවනි ඒතර මහපට ඇඟිල්ලෙන් අපි කෝ විඥාන විඥානය හටගත්තු තැන අනිවාර්යෙන් මේ විඥානේ ඇසුරු කරේ රූපයක් බව ඔබට තේරුණා හොඳට මේ කියපු කාරණා ටික වැටහුණා නම් හැම තිස්සෙම විඥාණයෙන් හටගත්තේ රූපයක්. අපි අර ආයසරයක් හිතුවොත් පපඩම සතර මහා ධාතුන් හටගත්තු රූපයක්. ඒතර පපඩම තමයි ඇහෙන් දැක්කේ රූපයක් හැටියට. පපඩමේ ශබ්දය තමයි කණෙන් ඇහුවේ ශබ්දයක් හැටියට. ඒතර පපඩමේ සුවඳ තමයි නාසයෙන් දැනගත්තේ ගඳ සුවඳ හැටියට. පපඩමේ රසය තමයි දිවෙන් දැනගත්තේ රසය හැටියට. පපඩමේ පහස තමයි කයෙන් දැනගත්තේ පහස හැටියට. පපඩම තමයි මනසට අරමුණු වුණේ අරමුණක් හැටියට. විඥාන හටගත්තේ රූපයකට හරි ශබ්දයකට හරි ගඳ සුවඳකට හරි රසයකට හරි පහසකට හරි අරමුණකට හරි. එතකොට ওই විඥානෙට හේතුනේ පපඩම නම් වූ රූපය. දැන් බලන්නේ පපඩම නම් වූ රූපේ මුල් කරන් විඥානේ හටගත්තම එතන ස්පර්ශයේ තියෙන නිසා වේදනා සංඥා සංකාර හටගත්තා. එතර පපඩම ඇහින් දකින්න කොටම පංච පාදානස්කන්ධය හටාරගෙන ඉවරයි. පපඩමේ ශබ්දයේ කනට ඇහෙනකොටම පංච පාදානස්කන්ධය හටගන්නවා. පපඩමේ ගඳ සුවඳ නහයට දැනෙනකොටම පංච පාදානස්කන්ධය හටගත්තා. පපඩමේ රස දිවට දැනෙනකොටම පංච පාදානස්කන්ධ හටගත්තා. පපඩමේ පහස කයට දැනෙනකොටම උණුසුමක් වේවා ගොරෝසු වේවා ඒ පහස කයට දැනෙනකොටම විඥාන හටගත්තනම් පංච උපාදානස්කන්ධෙම හටගත්තා. පපඩම මනසට අරමුණු වෙනකොට විඥාන හටගත්තනම් අරමුණ කෙරෙහි
මුළු පංච පාදානස්කන්ධෙම හටගත්තා. ඒකර හිතන්න පින්වත්නි මේ අපි දවස ගෙවනවා කියලා කියන්නේ ඔය දැනගනිමින් ඉන්න එකනේ. මොනවා හරි රූප දැනගනිමින් ඉන්න. මොනවා හරි ශබ්ද දැනගනිමින් ඉන්න. ඒතර ඒ විදිහට දවස පුරාම අපි විඥාන හටගනිමින් වාසය කරන එකනේ සිද්ධ වෙන්නේ. එහෙනම් මේ විඥාන හටගනිද්දි හැම මොහොතකම හටගන්නේ මොනවද? පංච උපාදානස්කන්ධයි. ඒතර අපි යමක් ගැන කතා කරනවා නම් අපි හිතමු මගේ මැටි කෝප්පේ බිඳුණා කියලා කියනවා. එතකොට මේ මං මොකක් ගැනද කතා කරේ? මැටි කෝප්පේ නම් වූ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ බිඳෙනවා දැක්ක ඇහෙන් රූපයක් හැටියට. දැන් ඇහෙන් දැක්ක රූපේ විඥාණයෙන් දැනගත්තා. එතකොට දැනගත්තු විඥාණයට උපකාර වුනේ මැටි කෝප්පේ නම් වූ රූපය. දුක් වේදනාවක් හටගත්ත බිඳිච්ච නිසා බිඳුණා කියන සංඥාව ආවා. ඒකට ආපු සංකාර චේතනා නිසා තමයි වචන ප්‍රකාශ කළේ අනේ මගේ මැටි කෝප්පේ බිඳුණා කියලා. දැන් බලන්න එතන රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. ඊතර මම මගේ මැටි කෝප්පේ බිඳුණා කියලා දුකෙන් කතා කළා. මොකක්ද මේ දුක හටගන්න හේතුනේ? මේ පංච උපාදානස්කන්ධය ගැන කතා කරලා තියෙනවා. ඊතර අපි ජීවිතයේ තුල කායික මානසික යම් කිසි දුකක් ගැන කතා කරනවා නම් ඒ හැම තැනම දුකයි 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 කියලා අපි කතා කරන්නේ. යම් කිසි විදිහකින් අපේ හිතට ආවනම් කය ගැනම, කයේ තියෙන යම් පීඩාවක් ගැන එතනත් බලන්න මේ උපාදානස්කන්ධ ටික නෙමෙයිද කියලා. මොකද සතර මහා ධාතු දෙආකාරයි. ඒ ස්කන්ධ පංච උපාදානස්කන්ධ කියදී ස්කන්ධ කියනකොට අපි දන්නවා ඒ ස්කන්ධ කාලයත් අවකාශයත් අතර එක්ක අතීත කාලේ බලන්න අතීතයේ දැක්ක දෙයක් ගැන, අතීතයේ හිච්ච දෙයක් ගැන, අතීතේ දැනිච්ච දෙයක් ගැන නහයට දිවට කයට, එහෙම නැත්නම් අතීත හිතට හිතිච්ච දෙයක් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ඒ හැම තැනමත් හටගත්තේ විඥාන නම් එතනත් තිබුණේ පංච උපාදානස්කන්ධ. මේ මොහොතේ අපි දකින්න, අහන, දැනෙන, හිතන දේවල් ගැන කතා කරනවා. එහෙනම් මෙතනත් ඒ විඥාන ගැන කතා කරන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ. එක අනාගතේ දකින්න තියෙන, අහන්න තියෙන, දැනෙන්න තියෙන, හිතෙන්න තියෙන දේ ගැන අපි කතා කරනවා. අනාගතය ගැන හිතන ඒත් විඥාන. ඒ කියන්නේ බලන්න අනාගතේ පංච පාදමස්කන්ධ ගැන කතා කරන්නේ. ඔන්න ඔය කාලයත් ඊළඟට අවකාශය හැටියට ගනිද්දී පින්වත්නි මේ සියලුම අපි වෙන් කරගන්න රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණුත් එක්ක හටගන්න විඥාන තමා තුල යයි සලකන සතර මහා ධාතු මුල් වෙලා එනවා. තමාගෙන් බාහිරයේ සලකන මුල් වෙන දේ තියෙනවා. දැන් මගේ නියපොත්ත දැකලා විඥානේ හටගත්තා නම් එහෙන්. එතකොට මම එහෙන් රූපයක් හැටියට දැක්ක මගේ නියපොත්ත. එතකොට ඒ තමායි සලකන සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය. මම දකිනවා නම් මගේ කැපකරු මහත්තයාගේ නියපොත්ත. එතකොට ඒ නියපොත්ත දැකලා එහෙන් රූපය දකිනකොට විඥානේ හටගත්තා. එතනදී තමායේ සලකන රූපයද තමාගෙන් බාහිරයේ සලකන රූපයද? තමාගෙන් බාහිරයේ සලකන රූපයක්. අන්න එහෙම මේ ලෝකේ විඥානේ හටගනිද්දී හැමතිස්සෙම මේකට මුළුනේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපය ඒ රූපේ තමායේ සලකන එකක් වෙන්නත් පුළුවන්, තමාගෙන් බාහිරයේ සලකන එකක් වෙන්නත් පුළුවන්. දැන් අර මැටි කෝප්පේ තමාගෙන් බාහිර. අපි හිතමු මගේ නියපොත්ත බිඳුණා. නියපොත්ත කැඩුණා. ඒතර මම මේ කතා කරන්නේ තමායේ සලකන රූපයක් සම්බන්ධව. එතකොට මේ කය මුල් කරගෙනත් බාහිර ලෝකේ අනෙක් අනෙක් දේ මුල් කරගෙනත් අපිට එන හැම දුකක් පීඩාවක් අභියසම අපි ඒක දැනගත්තේ විඥානේ නිසා. එක්ක ඇහෙන්, එක්ක කනෙන්, එක්ක නහයෙන්, එක්ක දිවෙන්, එක්ක කයෙන්, එක්ක මනසෙන්. ඒතර විඥානේ හටගත්තු තැන දැන් ඔබට පැහැදිලි උපාදානස්කන්ධ පහම තියෙනවා. එහෙනම් උපාදානස්කන්ධ පහම තියෙනවා කියන්නේ අපි ඔය දුක, අර දුකයි මේ දුක, මෙන්න මෙහෙම වුණා, අර හිම වුණා කක කතා කරන ඔක්කොම ටික දැන් හිතන්නේ නම් හකුලල ගත්තට පස්සේ ඒක පංච උපාදානස්කන්ධ නෙමෙයිද? ඒතර මේ ඉපදීම නිසා තමයි විඥානේ හටගන්නේ. විඥානේ හටගන්න නිසා තමයි එතන මේ වේදනා සංඥා සංකාර විඥාන රූප මුල් කරගෙන ඔක්කොම තියෙන්නේ. ඔබට පින්වත්නි මේ පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් විමසන්නට මේ අද සාකච්ඡා කරපු කරුණු ඇතුළත් වෙනවා මහා හත්තිපදෝපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ එකේ සඳහන් වෙන මහා හත්තිපදෝපම සූත්‍රයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විස්තර කරලා දෙනවා.
ඒතොර මේ සරියස් ස්වාමීන් වහන්සේ විස්තර කරන මේ කොටසේදී උන්වහන්සේ වදාලා කනට ශබ්දයක් ඇහුණොත් පංච උපාදානස්කන්ධය හට ගන්නවා කියලා. ඒ විඥානේ හටගත්තු තැන මුල්ුණේ යමක්ද යම් රූපයක් ඇත්නම් ඒක තමයි රූපේ උපාදානස්කන්ධ වෙන්නේ කියලා. දැන් ඔබ මෙහෙම හිතන්න. ඔබට කුරුල්ලෙක් කෑ ගහන ශබ්දයක් ඇහෙනවා. දැන් මේ මිහිරි ශබ්දය ඇහෙනකොට ඔය ශබ්දය තියෙන්නේ කුරුල්ලෙක් කියලා සතර මහා ධාතුකින් හටගත්තු රූපයක් මේ ලෝකෙ තිබ්බ නිසාද නැද්ද? සතර මහා ධාතුකින් හටගත්තු කුරුල්ලා නම් වූ රූපයක් මේ ලෝකෙ තිබ්බ නිසා තමයි ඔවැනි ශබ්දයක් තියෙන්නේ. එතකොට මේ ශබ්දය එහෙනම් ඇහෙන්නේ කුරුල්ලා නම් වූ රූපේ නිසා. එහෙනම් ඔබ මේ ශබ්දය දැනගන්න මොහොතේ විඥානේ හටගන්නවා කණේ. ඉතින් කණෙන් මේ විඥානේ හටගන්නකොට රූපය වුණා කුරුල්ලා. එතකොට ඒ කුරුල්ලා රූප අරමුණක් වෙද්දී විඥාණයෙන් ඒ කුරුල්ලාගේ ශබ්දය නැමැති අරමුණ දැනගනිද්දී එතන ස්පර්ශය හට අරන් කණයි ශබ්දයයි විඥාණය කියන කරුණු තුනම එකතු වෙලා නිසා ඒ ස්පර්ශය නිසා තමයි ඒ කුරුල්ලාගේ මිහිරි ශබ්දෙ මුල් කරන් ඔබට සැප වේදනාවක් එන්නේ. ඒ ශබ්දෙ මුල් කරන් අසවල් කුරුල්ලා එහෙම නැත්නම් ලස්සන හඬක් ආදී සංඥාවක් එන්නේ. ඒ මුල් කරන් තමයි ඔබට තවත් හිත මෙහෙවලා ඒකට කන් දෙන්න ඕනේ. ඒ ගැන තව කෙනෙක්ට අනේ හරි ලස්සන හඬක් නේද කියලා වචන ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කුරුල්ල අල්ලන් ගිහිල්ලා මම ගෙදර තියාගෙන හදන්න ඕනේ, කය මෙහෙවන්න ඕනේ කියලා චේතනා පහළ වෙන්නේ සංකාර නිසා. බලන්න අර කුරුල්ලගේ ශබ්දය එනකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඔක්කොම හටගන්නවා. එතකොට පින්වත්නි ඔබට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් විමසන්න තේරුම් කරලා දුන්න කනට ශබ්ද ඇහෙන තැනත් මේ සියල්ල ඇත. නහයට ගඳ සුවඳ දැනෙන තැනත් මේ සියල්ල ඇත. දිවට රස දැනෙන තැනත් මේ සියල්ල ඇත. කයට පහස ලැබෙන තැනත් මේ සියල්ල ඇත. හිතට අරමුණක් හිතෙන තැනත් මේ සියල්ල ඇත. මේ සියල්ල හරයට තේරුම් ගත්ත දාට ඔබට ලෝකෙ ගැනම අවබෝධයක් ඇත. ඔබ ලෝකෙ ගැනම අවබෝධ කරපු දාට ඔබට මේ ලෝකෙන් නිදහස් වීමක් ඇත. එනිසා පින්වත්නි මේ කියා දුන්නු කරුණ ඔබ මනාකොට අවබෝධ කළොත් මේ ලෝකෙන් ඉක්මනටම අත් මිදීමේ භාග්ය ප්‍රඥාව ඔබට උදා වෙනවා නියතයි. ඔබ සියලු දෙනාටම මේ කෙරෙහි තියෙන අනවබෝධයෙන් මිදලා ඒ අවිද්‍යාව අත්හැරලා දාලා විද්‍යාවට එන්න අද අපි කතා කරපු කරුණත් ඒකාන්තයෙන්ම උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. හඳුනාගත්තා වූ පංච උපාදාන ස්කන්ධයේ යහපතට යොමු කරගෙන අපේ ඔබේ ජීවිතත් යහපත් කරගන්නට අධිකම් කරගනිමු. අද ධර්මානුශාසනව පැවැත්වු දේශකයන් වහන්සේ පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිරුක් නිරෝගී සුවය, චිරජීවන ලැබේවායි කියා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.